අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල ඊයේ සවස පැන වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 664 දෙනෙකු පොලිස් අත්අඩංගුවට හෙට උදෑසන 6 දක්වා පොදු ස්ථානවලට ඇතුළු වීම වළක්වමින් ජනාධිපතිවරයාගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මොහුදු වෙරළත් තහනම් හදිසි නීතිය ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි සමාජ මාධ්‍ය අවහිර කරයි සමාජ මාධ්‍ය අවහිර කිරීම අනුමත කරන්නේ නැහැ ඇමති නාමල් කියයි ICTA සභාපති ඕෂද ඉල්ලාස්වේයි වසරේ අඩුම විදුලි කප්පාදුව අද පැයයි විනාඩි 40යි සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලේ විදුලිය කපන්න ඕන වෙන්නේ නැහැ උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගෙන් තවත් ප්‍රකාශයක් ප්‍රතිමෙන් දේශීය පුවත් දිවයිනපුර ක්‍රියාත්මක ඇඳිරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින්. මේ අතර තවමත් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ පසුරු 6 සිට සඳුදා දින පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහජන ආඥා පනතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව මෙම ඇඳිරි නීතිය පනවා ඇති බවයි. ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන 6 දක්වා බස්නාහිර පළාත තුල ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 664 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක මොහොතේදී එකී නීතියට පටහැනිව ක්‍රියා කරන්නන් සොයා පොලිස් මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ නගර අද උදෑසන දිස්ුවේ මෙලෙසින් ඇඳිරි නීතිය කඩකරන පුත්කලින් සොයා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව අකණ්ඩව මෙහෙයුම් සිදු කරනවා මෙතර පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවවලදීද ඇතැම් ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා ආණ්ඩුව දැන්වත් තේරුම් ගන්න මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න නැතුව ඇඳිරි නීතිය දාලා තේරුමක් නැහැ. ඕගොල්ලන්ට ප්‍රශ්න විසඳන්න බැරි නම් විසඳන්න පුළුවන් කෙනෙක්ට මේක බාර දීලා යන්න. මේ දුක කියන්න රට බහින්න විදිහක් නැහැ. ඒකයි අපි මේ ගෙදර ඉඳගෙන මේ දුක කියන්නේ. මේ කරදරේ උන්දට කරන්න බැන්නම් උන් ගියා නම් ඉවරයිනි. කවුරු හරි ආව නම් අපිත් මේ හොඳට ජීවත් වෙනවනි. බොලා අද දවසේ ඇඳිරි නීතිය දාවේ හෙට දවසත් ඇඳිරි නීතිය දාවේ. හැබැයි බොලාට අපිව නවත්තන්න බෑ මහත්තයෝ. බොලාට පාලනය කරන්න බෑ. බොලා දැම්ම ඉල්ලා අසුයල නම්බු පිටින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබුණා මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරි ඇති බලතල වලට
අනුව මෙම ගැසට නිවේදනය නිකුත් කර තිබුණා. අදාළ කාලය තුල කිසිම තැනැත්තෙකු විසින් යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බව අදාළ ගැසට නිවේදනයේ ප්‍රකාශ කර තිබෙනවා. එවන් ස්ථානයකට ගමන් කරන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත අවසර පත්‍රයක් අවශ්‍ය බවයි එහි දැක්වුණේ. ඇඳුරු නීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍ය දෙලුම් අමුණගම මහතා ප්‍රකාශ කළා. දුම්රිය සහ බස් රථ සේවාවන් හෙට උදැසන 6 සිට යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. විදුලිය කපාදු කරන කාලය අවම කරන්නේ අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අද දිනේ විදුලි කපාදුව පැය විනාඩි 40ක කාලයක් සිදු කිරීමට නියමිතයි. බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන ලබා දෙන බවට ප්‍රථම වරට ලිඛිත සහතිකයක් ලබා දී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ. नियमित परधि इंधन तुग लबमीन पवतीम सलकिलट गणमीन विदुली कपादुकरण काले आवम किरीमट पियवर गणालस अग्रमात्य महिंद राजपक्ष महता विदुली बलमात्य पवित्र वन्यारचि महात्म्यट उपदेस लबादी तिबेनवा विदुली कपादुकरण काले इहले आम हेतुवेन जनतावगे दैनिक जीविते मुहुन पायती गटलु आवम किरीमे आवश्यकतावे पेन्वा दिमीन अग्रमात्यवरया मेम उपदेस लबादुना बलाकार संदहा अवश्य इंधन तुग लबमीन पवतीन निसा अद दिने विदुली कपादुकरण काले अडु किरीमट तीरण महजन ඒ තත්ත්වය අපිට පැය 1යි විනාඩි 40ක් දක්වා අඩු කර ගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි අපිට විදුලිය ජනනය කිරීම සඳහා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය සහ ෆර්නස් කියන ප්‍රමාණ අපිට ලැබීමේ පවතිනවා. පළවෙනි පාරට මහජන උපයෝගිතා කොමිසමට අපිට ලැබුණා විදුලි බල අමාත්‍යාංශයෙන් සහ බලශක්ති අමාත්‍යාංශයෙන් විදුලිය ජනනය කිරීම සඳහා අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණ ලැබෙන කාලසටහනක් මේ ලිඛිතව අපිට ලැබිලා තියෙනවා. එනවා අපිට පෙනියනවා අපිට අවශ්‍ය තෙල් සංචිතය ඉතා ඉක්මනින් ලැබෙන බව සමානකින් අපි සිංහල දෙමළ අවුරුද්ද වෙනවා මේ අවස්ථාවේදී විදුලි කප්පාදුකින් තොරව අපිට යෑමේ හැකියාව දැන් උදා වෙලා තියෙනවා ඒකට හේතුව තමයි මේ අපිට කලින් නොලැබුණු සහයෝගයක් මෙම අමාත්‍යාංශ වලින් දැන් ලැබෙමින් පවතින ඉන්දිය ණය ආධාර යටතේ ඊයේ ලැබුණු ඩීසල් තුගෙන් මෙට්‍රික් ටොන් 12000ක් විදුලිය ජනනය කිරීම සඳහා ලබා දී තිබෙනවා එමෙන්ම IOC සමාගමෙන් ලද ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක්ද විදුලිය ජනනය කිරීම සඳහා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති නිසා අද දිනේ පිරවුම්හල් අසල පොලිම් දක්නට ලැබුණේ නැහැ ඊ මධ්‍යම රාත්‍රියේ සිට පැන වූ සමාජ මාධ්‍ය අවහිරතා තව දුරටත් ක්‍රියාත්මකයි. මෙම සමාජ මාධ්‍ය අවහිරතා කිසිසේත්ම අනුමත කරන්නේ නැති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. මේ අතර ශ්‍රී ලංකා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඕෂිත සේනානායක මහතා සිය දොරෙන් ඉල්ලා අස්වීති වෙනවා. හදිසි නීතිය හෝ ඇඳිරි නීතිය පැනවීමේ එකම අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම පමණක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරන ලද බව කියන ඉල්ලීමකට අනුව Facebook, WhatsApp, Instagram, Twitter, YouTube ඇතුළු සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය වෙත ප්‍රවිෂ්ඨ වීම මුළුමනින්ම අඩාල වී තිබෙනවා. මෙලෙස සමාජ මාධ්‍ය කටයුතු අවහිර කිරීමත් සමගම ඔන්ලයින් මාර්ගිකව අධ්‍යාපන කටයුතු ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදු කළ බොහෝ දිනෙකට සිය කටයුතු සිදු කරගෙන යාමට මේවන විට දැඩි බාධා මතුව තිබෙනවා. මේ අතර හදිසි නීතිය හෝ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් අද නිකුත් කළා. එම නිවේදනයේ උපුටා ගැනීම් කිහිපයක් හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබුවේ සාමය ජන ජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි. වාසනීය හා ප්‍රකාශනයේ නිදහස හා සමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමටද රජය බැඳී සිටී. වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු කිසිදු සමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත. ඇතම් අවස්ථාවක
විරෝධතා කරුවන්ගේ නියෝජිතයින් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කෙරින. පසුගිය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපළ වලට අලාභානි කළහ. ඇතමෙකුට තුවාල සිදුවිය. දේපළ හානිය රුපියල් මිලියන 39 කි. පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනමනු ලැබුවේ ජන ජීවිතයේ මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම අවසන්. මේ අතර සාමකාමී විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බව පවසමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. විරෝධතා කරුවන්ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළ වලට හානි කිරීමට නොයා යුතු බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. එබැවින්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැති බවයි. මීට වඩා ප්‍රගතිශීලීව සිතා මෙම තීරණය නැවත සලකා බලන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලීමක් කළා. ප්‍රායෝගික පරීක්ෂණ කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අද දින පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණී විභාගයේ පැවැත්වීමද දින නියමයකින් තොරව කල් දැමීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කළා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දැන් මේ වෙනකොට අර සමාජය දාලා සියල්ල වහලා දාලා රටේ ඇඳිරි නීතිය දාලා හදිසි නීතිය දාලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න ලෑස්තිලා තිනා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව හදිසි නීතිය දාලා හැමදාම ඇඳිරි නීතිය දාන්න සිංහල අලුත් අවුරුද්දට ඇඳිරි නීතිය දාන්න අපි දන්නා මේ වෙනකොට රාජපක්ෂ පවුල් වල භාර්යාව ටික දැන් රට ගිහිල්ලා අද මේ ආණ්ඩුවේ සමහර වැඩදේවල් ගත්තාම ආණ්ඩුව හදන්න මුල් වෙච්ච ස්වාමීන් වහන්සේලාම අද ආණ්ඩුව විවේචනය කරනවා මේ අඩුපාඩුකම් පෙන්නලා දෙන්නේ තරහකට නෙමෙයි සමහර වෙලාවට අපි ගන්න වැරදි තීන්දුවත් එක්ක राजपक्ष महिंद राजपक्ष जनाधिपत මුංගේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ ජාත්‍යන්තරයේ. ජාත්‍යන්තරයේ විශ්වාස කරන්නේ හොරෙක්, මංකොල්ලකාරයෙක්. මේ රටේ සල්ලි ටික වෙන රටකවල තියෙන එකෙක්. මේ රටේ මැරෙලා වැළලෙන එකෙක් නෙමෙයි ඇමරිකාවේ වැළලෙන එකෙක්. මෙයාත් ඇවිල්ලා තියෙන මේ ඇමරිකාවෙන් ජෝඩු ඇවිල්ලා රස්සාව කරන්නේ මේ ඇවිල්ලා තියෙන කොහමරියක් අරගෙන බෝඩින් වෙලා. ඔබතුමාම කිව්වා ජනතාව කැමති වෙලා මාව ගෙනාවේ. හරි දැන් ජනතාව කැමති. ගෙදරට ඇවිල්ලා කියනවා ඔබතුමාට. අනේ යන්න කොසර් කියලා යන්න. ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉදිරියට යන්නත් ලෑස්තියි අපි. Go go to home. ජනාධිපති කෙනෙකුට ගෙදර යන්න කියලා සමාජ මාධ්‍ය ඇතුලේ මේ රටේ මිනිස්සු අදහස් පළ කරමින් කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට බෑ කියලා. ඒ නිසා මේ බක්මහ හබක් කරපු ආණ්ඩුවේ මලබත උයන්න තමයි මේ රටේ මිනිස්සු දැන් මේ ලෑස්තිවමින් තියෙන්නේ. රාජපක්ෂගේ මිලිටරි කරණය තුළ පුළුවන්කමක් ලැබෙන්නේ ජනතාව මට්ටු කරන්න මර්ධනය කරන්න. මේ ආණ්ඩුවාවේ එක රටක් එක නීතියක් කියලා. දැන් එක රටක් එක වේලක් බවට පත් වෙලා. උද්ගතිවේති වාතාවරණය සම්බන්ධයෙන් මහනා හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ෆයිනිකායක මහනාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනය උපුටා ගැනීම අදවන විට රටේ සමස්ත මහජනයා ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මුහුණ දෙන දුෂ්කරතාවය පිළිබඳ ෆයිනිකායක මහා සංගරත්නයේ ලෙස අපි මහත් සංවේගයකට පත්වෙමු. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සපයා ගැනීමේදී මෙන්ම ඉන්ධන විදුලිය හා ගෘහස්ත ගෑස් අවශ්‍යතා සපුරා ගැනීමේදී මුහුණ දෙන දුෂ්කරතාවය හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි මහජනයා විශේෂී සංවේදීව
පිළිබඳව දානය ප්‍රිය වචනය අර්ථචර්යාව හා සමානාත්මතාවෙන් යුතුව අක්‍රෝධ අවිහිංස ආදී දසරාජ ධර්ම මත පදනම්ව මූලික මහජන අවශ්‍යතා පූර්ණේ කරමින් මහජන සුරක්ෂිතතාව උදෙසා කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ යුතුයකම හා වගකීමයි පාට පක්ෂ බෙහෙද පසකලා සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් අමතක කොට සියලු ජනතා නියෝජිතයින් සිය වරප්‍රසාද මහජන සුබසාධනයේ උදෙසා කැපකොට එක්සිත්ව ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ තුලින් මෙම අර්බුද විසඳා ගැනීමට යොහුසුලුව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා විපතේදී ශෝක කිරීම ප්‍රතික්‍රියාවක් නොවන බව අවබෝධ කොටගෙන ප්‍රඥාව පෙරදරි කරගත් වීරියන් යුතුව සිය යුතුයකම් හා වගකීම් මනාව වටහාගෙන දේශයේ ආරක්ෂාව හා මහජන සුබසාධනයේ උදෙසා කැපව කටයුතු කිරීමට සැමට රත්නත්‍රේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවයි ත්‍රිනිකායික මහනාහිමිවරුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. සමගි ජනබල වේග මන්ත්‍රීවරුන් මේ වන විට නිදහස් චතුරාශ්‍රය අසල විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා. සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසල විරෝධතාවයක නිරතව සිටිනවා. ඔවුන් නිදහස් චතුරස්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ අතර එහිදී පොලිසිය ඔවුන්ගේ ගමන වළක්වනු ලැබුවා. මේ අප වෙත ලැබුණු එහි දර්ශනයයි. එන්න නිදහසේ පියාගන්නද? ඔව් නිදහස. නිදහසේ පියා ඉන්න තැනට යන්න දෙන්න නිදහස් චතුරස්‍රයට. මොකද්ද ප්‍රශ්නේ? මිනිස්සුන්ගේ අයිතිය උල්ලංඝනය කරලා සමාජ මාධ්‍ය අයිතිය උල්ලංඝනය කරලා මිනිස්සුන්ට එළියට ගිහිල්ලා කතා කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කළ කවරක් ඉන්නද? පෞලි කීප දෙනෙක් රකින්න ඕනි කමට මේ සේරම රටේ මිනිස්සු අත හිර කරලා දේවල් වලට අපි ඔබේ දුටුවේ සමගි ජනබලවේගයේ මේ වන විට පවත්වන විරෝධතාවයේ සජීව දර්ශනයයි. රාජමාත්‍ය සනත් දිශාන්ත මහතාගේ සහෝදරයාතුළු පිරිසක් ආයුධ සන්නද්ධව නිවාස 4කට පහර දී තිබෙනවා. ඒ හලාවත ආරච්චි කට්ටුව ප්‍රදේශයේදී පහර දීමින් තුවල් ලැබූ දෙදෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා ඇතුළු පිරිසක් අවි ආයුධ රැගෙන නිවාස 4කට පහර දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ආසන සංවිධායක හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ගිහන් මහතාගේ නිවසට මුල්ම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. දෙවන ප්‍රහාරය සිදුව ඇත්තේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසටයි. හවස 4 මාර්ට් විතර මම නිවසේ නැති අතරේ පුත්ලන් දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍ය සනදිසාන්ත මහත්මයාගේ අයියා ජගත් සමන්ත මරකණ්ඩායමක් එක්ක අපේ නිවසට පැමිණලා කඩු පොළු අරගෙන නිවසට හානි කරලා තියෙනවා. ඒක මේ දේපළ වලට හානි කරලා ඒක තර්ජනය කරලා තියෙනවා. අපේ දරුවෝ දෙන්නගේ බෙල්ලට කඩු තියලා තර්ජනය කරලා තියෙනවා. අපේ නෝනාගේ බෙල්ලට කඩු තියලා තර්ජනය කරලා තියෙනවා. දේශපාලන නවත්තන්න කියපන් තාත්තට ආදරේ නම් කියලා ඒවල. පහර දීමෙන් තුවාල ලැබුවාන් හලාවත මහරෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒට පෙළපාලි යනවද කියලා ඇහුවා සමන්ත ගැතේ කඩුවක් තිබුණා අනිත් කට්ටිය ගැතේ කඩු පොළු ඒ කිවිච්ච සෑම දෙයකින්ම මට ගැහුවා මගේ වවුම් පහමාරක චේන් එකක් තියෙනවා කරේ ඒක සම් කඩාගත්තා මධ්‍යනපත් විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.